ආයුබෝවන් ආදරණීය දූ පුතේ TPMATHS නාලිකාවට ඔබ බොම ආදරෙන් පිළිගන්නවා අද පටන් අපි ඔබත් එක්ක අලුත් වැඩක් පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ දන්නවා මේ වන විටත් TPMATHS අපේ Facebook page එකේ ඔලිම්පියාඩ් ගැටලු අපි ඔබ සඳහා ඉදිරිපත් කරමින් ඉන්නේ බොහෝ දෙනෙක් ඒ ගැටලුවට විසඳුම් ලබා දෙමින් ඔවුන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා බොහෝ ගුරුවරු ඒ වගේම දරුවන් මේ සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් තියෙනවා අපි හිදී පොරොන්දු වුණා Facebook page එකේදී පොරොන්දු වුණා මේ ඔලිම්පියාඩ් ගැටලු සම්බන්ධයෙන් විසඳුම් අපේ YouTube channel එක තුලින් ඉදිරිපත් කරනවා කියන කාරණා. මොකද ඒකේ කෙලින්ම පිළිතුරු විතරක් දීලා මදිනේ පුතේ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන මූලික දේවල් ටික විශේෂ කරුණු ටික ඔබට අපි මතක් කරලා දෙන්නට ඕනේ. ඔලිම්පියාඩ් කියලා කියන්නේ දක්ෂයන් සඳහා නිර්මාණය වෙච්ච ගණන් ටිකක්. ඒ කියන්නේ හැම දිනාටම ඔලිම්පියාඩ් වලට යන්න ටිකක් අමාරුයි. ඒ සඳහා කැපකිරීමක් කරන්නට වෙනවා. ඉතින් ඒ නිසා ඔලිම්පියාඩ් කියන කාරණාවේදී ඔබට ඇත්තටම මේ තුල අපිට දකින්න ලැබෙන්නේ 6 11 විෂය නිර්දේශයේ තියෙන කාරණා විතරක් නෙමෙයි. ඊට එහා ගිය උසස් පෙළ ගණිත කාරණාත් ඒ වගේම මේ විවිධ පන්තිවලදී හම්බෙච්ච විවිධ කරුණු විෂය කරුණු වල එකතුවකුත් මේක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ ලොකු පරාසයක ඔබේ දැනුම මේ මොහොතේදී තියෙන්නට ඕනේ ඔලිම්පියාඩ්ස් වලට විසඳුම් ඉදිරිපත් කරද්දී. ඒ වගේම තමයි හොඳ තාර්කික මනසක් සම්බන්ධතා දැකීම, ඒ කියන්නේ මූලික නිපුණතා, ඒ වගේ මූලික කුසලතා ඔබ ගව සියල්ලම තියෙන්න ඕනේ කියලා ඔබ මේදී මතක තියාගන්නට ඕනේ. ඒ වගේම තමයි ඔබ දක්ෂයෙක් වෙන්නට ඔලිම්පියාඩ් වලින් පුළුවන්. ඔලිම්පියාඩ් කියන්නේ ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තර තරඟ තියෙන ක්‍රීඩාවක්. ඔලිම්පියාඩ් ඇත්තටම ක්‍රීඩාවක්. ඒ තුල තියෙන්නේ ගණිතමේ හැකියා වර්ධනය වූ අති දක්ෂයන් පිරිසක් අතර තරඟයක්. ඉතින් ඔබත් දක්ෂයෙක් වෙන්නට ඕනේ. නිකන් දක්ෂයෙක් නෙමෙයි අති දක්ෂයෙක් වෙන්නට ඕනේ. අන්නේ කියන කාරණාවත් එක්ක ඔලිම්පියාඩ් සම්බන්ධයෙන් මා දන්නා විදිහට කවුරුත් මීට පෙර YouTube වලම වැඩි කතා බහ කරලා නැහැ. අපි ඔබත් එක්ක වෙනම තේමාවක් යටතේ මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එමනම් අපි පළවෙනියටම අපේ Facebook page එකේ ඉදපත් කරමු ගැටලුව සම්බන්ධින ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි පුතේදුවේ ඔන්න අපි පළවෙනි ගැටලුව ඔබ සඳහා ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ බලන්න. පළවෙනි ගැටලුව ඉතාම සරල ගැටලුවක්. ඇත්තට මේක අපිට වර්ගමූලයේ සම්බන්ධ තියෙන ගණනක්. මොද ඔබ මේකට යොමු කරවන්න ඕන නිසා අපි පළවෙනි ගැටලුව ටික ඇත්තම සරල ගැටලුව ටිකක් තමයි ලබා දෙමින් ඉන්නේ. ඒතර මේ ගැටලුවේදී මට ඕන කරන්න පුතේ x වල අගය සොයා ගන්න. ඔබ දන්නව වර්ගමූලයක් අයින් කරනවා නම් මොකද්ද කරන්න ඕනි කියන කාරණාව වර්ගමූලයෙන් ඇත්තටම කියවෙන්නේ දෙකෙන් එකේ බලය. ඒතර දෙකෙන් එකේ බලය අයින් කරන්න අපි මොකද්ද කරන්න කියලා දන්නවා. සරලව ගත්තොත් එහෙම මෙන්න මම වර්ගමූලයක් අයින් කරන්න වර්ග කරනවා කියලා ගන්නවා. එතන වර්ගමූලයේ වර්ග කිරීම හරහා ඉවත් වෙලා යද්දී මේක තියෙන සමීකරණයක් එන ඔබ දන්නවා සමීකරණ එක පැත්තට යමක් කරොත් අනිත් පැත්තට ඒ දෙම කරන්නට ඕනේ කියලා ඒ අනුව වර්ගමූල ඉවත් වෙලා ගිහින් අපිට ආවා 2 ධන x ගේ වර්ගමූලයේ සමානයි 4 වර්ගයේ කියද 16යි කියලා. මේ දෙන සරල සමීකරණයක් අපි විසඳගෙන යනවා. ඒ කියන්නේ ධන 2 කියන එක පුතේ අපි එහා පැත්තට ගෙන යවවා. එහෙමනම් 16 ඍණ 2ක් බවටපත් වුණා. මූල x කියන එක සමාන වෙන්නේ 14ට අන්න අපිට නැවත මොකද්ද කරන්න වෙන්නේ? එයා වර්ග කරන්න වෙනවා. එයාගේ වර්ගමූලය අයින් කරන්න. එහෙනම් වර්ගමූලයේ වර්ගුණාම වර්ගමූලය අයින් වෙලා ගිහින් x ඉතුරු වෙනවා. 14 වර්ගයේ බවට පත් වෙන එකේ 296. එහෙනම් සරල ගණනක් x වලට අපිට ආවේ කී 296. හොඳයි පුතේ ඔන්න අපි ඔබට ඉදිරිපත් කරලා තියෙනවා ගණනක්. මේ ගණනේ ඉදිරිපත් කරලා තියෙන්නේ වර්ගමූල. ඒ වගේම තමයි මේක අපිට පේන්නේ සමස්තය දීලා තියෙන්නේ කොහොමද කියන කාරණාව. 1 ධන 3 ධන 5 ධන 7 ආදී වශයෙන් 2021 දක්වාම අපි අගයන් ටික දීලා තියෙනවා. ඊට පස්සේ අගයන් ටික දීලා අපි ඔබෙන් අහනවා මේකේ අගය කීයද නැත්නම් වර්ගමූලය කීයද කියන කාරණා. එතන මෙවැනි ගණනක් ආවහම මේ තුල අපි රටාවක් හදාගන්නට ඕනේ වගේම මේක අපි දන්නා කාරණා විදිහට මේක වෙන් කරගන්නට ඕනේ. මේ බලන්න ඔබට පේනවද මේ තුල තියෙන සංඛ්‍යා ටික ගත්තාම මේ ඔත්තේ සංඛ්‍යා රටාවක් තියෙන්නේ පුතේ. මම ඔන්නේ 1යි 3යි කියන එක අරගෙන බලනවා. දැන් 1යි 3යි වුණොත් එහෙනම් මොකද්ද මෙතන තියෙන්නේ? 4ක් නේ. 4 වර්ගමූල වෙන්නේ තියෙන්නේ පුතේ. එතකොට 4 වර්ගමූල විදිහට අපිට අවිල්ල තියෙන කීයක්ද? 2ක්. ඔන්න අපිට පේනවා 1යි 3යි 5යි කියලා ගත්තොත් එහෙම එතන හැදෙන්නේ 9ක්. 9 වර්ගමූලයේ බවට පත් වෙලා තියෙන කීයක්ද? 3ක්. එහෙනම් මෙතන තියෙන්නේ 1යි 3යි 5යි 7යි. ඔන්න අපි යාගේ වර්ගමූලයේ හොයන්න යද්දී ඔබට පේනවා එතන තියෙන්නේ 16යි. 16 වර්ගමූලයේ මොකක්ද වෙලා තියෙන්නේ? 4යි. එන ඔබට පේනවද මේක තුල අපිට යම් සම්බන්ධයක් රටාවක් නිර්මාණය කරගන්න පුළුවන් කියලා. මේ බලන්න පුතේ
පළවෙනි පද දෙක නේද මේ තියෙන්නේ. එතකොට දෙවැනි එකේ පද දෙකක වර්ගමූලයේ විදියට අපිට ඇවිල්ලා තියෙන්නේ කීයක්ද? අපිට ඇවිල්ලා තියෙන්නේ දෙකක්. අපිට ඇවිල්ලා තියෙන්නේ දෙකක්. එහෙනම් පද තුනක වර්ගමූලයේ විදියට අපිට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න. පද තුනේ වර්ගමූලයේ විදියට අපිට ඇවිල්ලා තියෙන්නේ තුනක්. ඒ වගේම මෙතන බලන්න පද කීයක් තියෙනවද? පද හතරක් තියෙනවා. පද හතරේ වර්ගමූලයේ විදියට ඇවිල්ලා තියෙන කීයක්ද? හතරක්. එතකොට එහෙමනම් පද ගාන දන්නවනම් අන්නේ පද ගාන තමයි අපේ වර්ගමූලය කියලා අපිට තෝරගන්න පුළුවන්. එතකොට මෙතන තියෙන පද ගාන කීයක් වෙනවා ඇතිද? මේකේ තියෙන පද ගාන කීයක් වෙනවා ඇතිද? ඔන්න මං සරල කාරණාවක් කිව්වා. මේ පද දෙකක් තියෙනකොට වර්ගමූලයේ දෙක නම්, පද තුනක් තියෙනකොට වර්ගමූලයේ තුන නම්, පද හතරක් තියෙනකොට වර්ගමූලයේ හතර නම්, ඇත්තටම පද එකක් තියෙනකොට වර්ගමූලයක් පුළුවන්නේ. පද එකක් තියෙනකොට වර්ගමූලයේ මේ රටාවටම දැම්මොත් මොකක්ද දෙන්නේ? එකයිනේ. එහෙනම් මේ පද ගානට සමාන වෙනවා මේ වර්ගමූලයේ සඳහා ලැබෙන අගය නේද? අගය. එහෙනම් අපි දැනගන්නට ඕනේ කාරණාව තමයි මෙන්න මේ 2021 වෙනකොට මෙතන පද කීයක් තිබුණද කියන කාරණාව. අන්නේ පද ගාන සොයාගන්න මොකද්ද භාවිතා කරන්න පුළුවන්? ඔන්නඔකට මම සම්බන්ධයක් දෙනවා. මේ බලන්න පුතේ. ඔතම පද ගාන හොයාගන්න මෙන්න මෙතනදී පෙන්නනවා. මම එකට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවොත් එහෙම මොකක්ද දෙන්නේ? දෙක බෙදීම දෙක. ඔන්න පද තියෙන්නේ කීයයිද? එකයි. එහෙනම් මෙතනදී මොකද්ද මේකට ගන්න පුළුවන්? මෙතන පද දෙකයි නේද? එතකොට මේ පද දෙක ගන්න නම් මොකද්ද අපිට කරගන්න පුළුවන්? මෙන්න මෙතන තියෙනවා තුනක්. මෙන්න මෙයාගේ අවසානික උදව් කරගෙන මම හිතන්නේ යන්නේ මේ තුනයි. මොන තුනට එකක් එකතු කරලා දෙකෙන් බෙදන්න යනවා. හතර බෙදීම දෙක කියදෙන්නේ දෙකයි. එයාගේ පද තියෙන්නේ දෙකයි. මම මෙයාගේ අවසානික උදව් කරගෙන ගන්න හදන්න යනවා. පහනේ තියෙන්නේ. මම පහට එකක් එකතු කරලා දෙකෙන් බෙදාගත්තා. ඔන්නව හයක්. හය දෙකෙන් බෙදුනාම අගයට එනවා තුනයි. එහෙනම් එතන තියෙන පද තුනයි. ඔන්න මං අවසානයක් ගත්ත මෙතන තියෙන්නේ හතයි. එහෙනම් හතට එකක් එකතු කරලා දෙකෙන් බෙදා ගන්න යනවා අටයි. අට බෙදුනවා දෙකෙන් කීයද? හතරයි. එහෙනම් අපේ මෙන්න මේ ගානේදී අපිට එක ධන තුන ධන ඔය විදිහට ඇවිල්ලා 2021ක් ආවනේ. එහෙනම් මේ 2021 ආවහම අපි බලන්න ඕනේ මොකද්ද? 2021 එකක් එකතු කරලා බෙදනවා දෙකෙන්. එහෙනම් එතනට මට ආව 2022ක්. එයා මම බෙදාගත්තා දෙකෙන්. ඔන්න මට එනවා කියද්දි පුතේ 1011ක් කියලා එනවා. 1011ක් කියලා එනවා. එහෙනම් මේකේ පද තියෙන්නේ 1011යි. එහෙනම් පද තියෙන්නේ 1011යි නම් එයාගේ උත්තරේටත් එන්න ඕනේ කීයක්ද? 1011යි. එහෙනම් මෙන්න මේ විශාල සංඛ්‍යාවේ මෙන්න මේකේ වර්ගමූලයේ විදියට පදවල එකතුයෙන් වර්ගමූලය ගත්තාම එන්නේ කීයද? 2021යි. මේ බලන්න මම හිත පෙරේ නැවත පැහැදිලි කරනවා. ඔන්න අපි මේ දෙක දන්නා දෙයක් ගත්ත සම්බන්ධය එකයි, මේ දෙන්නගේ දෙකයි, ඊළඟ තුන් දෙනාගේ තුනයි වර්ගමූලය, හතරෙන් හතරයි. ඔන්න අපි තේරුම් ගත්තා පද ගානට යාගේ වර්ගමූලය සඳහා ලැබෙන අගය සමාන වෙනවා කියන කාරණාව. අන්න ඒක තේරුම් ගැනීමෙන් පස්සේ මේවායේ පද කීයක් තියෙනවද කියන කාරණාව අපි අවබෝධ කරගන්න රටාවක් නිර්මාණය කරගත්තා. අනේ රටාව තුලින් අපි දැක්කා අවසාන පදෙට එකක් එකතු කරලා දෙකෙන් බෙදීම හරහා පද ගාන හොයාගන්න පුළුවන් කියලා. ඒ අනුව දරුවෝ අපි අවසාන එක 2021 ඉඳ යාට එකක් එකතු කරලා දෙකෙන් බෙදාගෙන 1011 හදාගත්තා. එමුනම් 1011 කියන්නේ අනිවාර්යෙන් මෙයාගේ වර්ගමූලයේ සඳහා ලැබෙන අගය වෙන්න ඕනේ. එහෙනම් අපේ උත්තරයට ආවේ කීයද? 1011යි. හොඳයි පුතේ, අපි ඔන්න තුන්වෙනි ගැටලුව විදිහට තොරගත්තේ. නැත්නම් අපි Facebook page එකේ දාලා තිබුණේ මෙන්න මේ ගැටලුව. ඉතින් අපෙන් අහන මෙයාගේ උත්තරේ කීයද කියලා. එතන මේ මම ඔබට ආරම්භයේදී කිව්වා මේවා සම්බන්ධතා දැකීම කියන කාරණා ඔබ නිරන්තරයෙන් අවබෝධ කරගෙන මේ ගණන් හදන්න යන්නට ඕනේ. එහෙනම් ඔබට පේනවා මෙන්න මේ බලන්න අපි ඔන්න මේක පහසු කරගමු. මම පළවෙනික් ගත්තොත් එහෙම එතනින් ඉන්නේ මොකද්ද පුතේ? එතනින් ඉන්නේ දෙකෙන් එකයි. එකෙන් අඩු කරගත්ත දෙකෙන් එකක් කියන්නේ දෙකෙන් එකයි කියලා ඔබ දන්නවා. එකෙන් අඩු කරගන්නවා තුනෙන් එකක් කියන්නේ ඉතාම පහසුයි. තුනෙන් එකක් අඩු කරගන්නවා කියන්නේ මොකද්ද? තුනෙන් දෙකයි. ඊළඟට මෙතනට යමු බලන්න. එකෙන් අඩු කරගන්නවා හතරෙන් එකක් කියන්නේ කීයද? හතරෙන් තුනයි. ඔන්න අපි ඒ ටික අරගෙන බලමු මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. මේ බලන්න. එහෙනම් දෙකට දෙක කැපිලා යනවා, තුනට තුන කැපිලා යනවා. බැරි වෙලාවත් අපිට තවත් එකක් තිබුණොත් එහෙම එතන තියෙන්නේ මොකද්ද? එකෙන් අඩු කරන්න පහෙන් එකනේ. පහෙන් එකක් අඩු වුණාම කීයද? පහෙන්
හතර. එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? හතරට හතරක් කැපිලා යන්න ඕනේ. එහෙනම් පුතේ ඔහොම ගියාම මෙතනට එනවනේ අපි. මෙතන තියෙන්නේ මොකද්ද? එකෙන් අඩු කරගන්නවා 2000. අපි එකෙන් අඩු කරගන්නවා 2019 එකක්. 2019 එකක් අඩු කරා මොකක්ද වෙන්න ඕනේ? 2018ක් වෙන්න ඕනේනේ. මෙතනත් මොකක්ද වෙන්නේ? 2020න් එකක් නේ අඩු කරන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් 2019ක් එන්න ඕනේ නේද? එතකොට මෙතන සුළු වෙලා ගිහපු විදියට මේකේ තියෙන එකයි මෙතන තියෙන පහකුයි කැපිලා යන්න ඕනේ. ඒ වගේම මෙතන තියෙන 2018යි මේ 2018යි කැපිලා යන්න ඕනේ. මෙතන තියෙන 2019 මේ 2019 කැපිලා යන්න ඕනේ. එහෙම ගියාම මොකක්ද අපිට අවසාන ඉතුරු වෙන්නේ? අවසානයේ අනිවාර්යෙන් ඉතුරු වෙන්නේ ලවයට එකයි හරයට ඉතුරු වෙන්නේ 2020යි. එහෙනම් ඔන්න අපි ඉතාම පහසුවෙන් මේ ගාන හදාගත්තා. ඒකදී ඔබ සම්බන්ධතා දැකීමයි අවබෝධ කරගන්නට ඕනේ. මෙන්න මේ රටාවට මෙතන රටාවකුත් තියෙනවා. එහෙනම් ඒක අවබෝධ කරගෙන අපිට පුළුවන් අවසාන උත්තරයට ඉතාම පහසුවෙන්. එහෙනම් අපිට උත්තරයට ආවේ 2020න් එකයි කියන කාරණාව. හොඳයි. හොඳයි පුතේ අපි ඊළඟ ගාන ඉදිරියට අපි ගන්නේ අපේ පේජ් 2023 ගාන. මේ බලන්න 5 2020 බලේ කියලා 5x එකක් දෙනවා. මේ කොහොමද හදන්නේ? මේක දැම්මහම අපි කොහොමද 5x වල බලය හොයාගන්නේ? මේක ලොකු අමාරු ප්‍රශ්නයක් නේනේ. හැබැයි දැන් මේක ඉතාම සරල අපි දන්න දර්ශකවල ඉතාම සරල කාරණාවකින් මේ ගණන හදාගන්න පුළුවන්. දර්ශකවලදී ඉතාම සරල කාරණාවකින්. මේ බලන්න මෙතන තියෙන අපි සරලව ගත්තොත් පුතේ මේ බලන්න කොන්න x කියුවොත් එහෙනම් ඔබ මොකද්ද කියන්නේ? මේ තියෙන්නේ 5x කියලානේ. එතන මෙතනට අපි a කියලා දාගෙන යන්කෝ. මෙතන a කියලා දාගත්තා දර්ශකේ මෙතන තියෙන 5යි x ගේ වෙනි බලය. ඒ කියන්නේ x ගේ a පහක් තියෙනවා. එහෙනම් මෙතන තියෙන්නේ x ගේ a බලය පහක්නේ. එහෙනම් අපේ ගානේ තියෙන්නේ මොකද්ද? අපේ ගානේ තියෙන්නේ මේ 1යි 2යි 3යි 4යි 5යි පහක් තියෙනවා. මොනවද? 5 2020 පහක් තියෙනවා. 5 2020 බලේව. ඉතින් ඔබට පේනවද මෙයාගේ දර්ශකයේ ඉන්නේ කීයද? එකනේ. මේ තියෙන්නේ පාද සමානව අවස්ථාව. පළවෙනි දර්ශක නීතියෙන් අපි ඉගෙන ගන්නවා පාද සමාන අවස්ථාවේදී ඒවායේ දර්ශකයන් මොකද්ද එකතු වෙනවා කියන කාරණාව. එහෙනම් මෙතනට එන්නේ 5 2021 බලය. එහෙනම් 5 2021 බලය එහා පැත්තේ තියෙන්නේ 5x ගේ බලය. සමීකරණයක් තියෙන්නේ පාද සමානයි නම් දර්ශක සමාන වෙනවා. x වලට එනවා මොකද්ද? එහෙමනම් 2021යි කියලා. x වලට ආව මොකද්ද? 2021යි කියලා. ඉතාම සරලයි. අපි දර්ශකවල මූලිකම කාරණාව උදව් කරගෙන ඒ ගාන හදාගත්තේ. ඔන්නපති අපේ පස්සෙන් ගැටළු විදිහට අපෙන් අහන්නේ මේ දීලා තියෙන සංඛ්‍යාවලින් පූර්ණ වර්ගයක් වන සංඛ්‍යා මොනවද කියලා. පූර්ණ වර්ගයක් වන සංඛ්‍යා. පූර්ණ වර්ගයක් කියලා කියනකොට ඔබට මතක් වෙන්න ඕනේ පූර්ණ සංඛ්‍යාවක් වර්ග කිරීමෙන් තමයි මේක අරගෙන තියෙන්නේ. එහෙනම් අපෙන් අහන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් වනේම මොනවද කියලා. ඒතර පූර්ණ වර්ග සංඛ්‍යාවක්. එහෙනම් ඔන්නපතේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් කිව්වාම අපිට මතක් වෙන්න ඕනේ එකේ වර්ගය. එකේ වර්ගයෙන් ඉන්නේ 1යි 2ේ වර්ගයෙන් 4යි 3ේ වර්ගයෙන් 9යි 4ේ වර්ගයෙන් 16යි 5ේ වර්ගයෙන් 25යි 6ේ වර්ගයෙන් 36යි 7ේ වර්ගයෙන් 49යි 8ේ වර්ගයෙන් 64යි 9ේ වර්ගයෙන් 81යි 10ේ වර්ගයෙන් 100යි. ඔන්න දැන් මේකට අපි මොනවා දැම්මත් උදාහරණයක් පුතා මම මෙතනට යම් අගයක් දාගන්නවා. එතකොට එක ස්ථානයේ අගය වෙන්නේ මොකද්ද? එකනේ. මේක වර්ග වුණයින් පස්සේ මෙතනට එන අගයන් වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි එක ස්ථානයේ වෙනස් වෙන්නේ නැහැ. මෙතනට 12 දැම්මොත් අපි දන්නා දේවල් ටිකක් පොඩ්ඩක් කතා කරමුකෝ. මෙතනට 11 දැම්මොත් මොකක්ද දෙන්නේ? 121ක් වෙනවා. 12 දැම්මොත් මොකක්ද දෙන්නේ? 144ක් වෙනවා. 13 දැම්මොත් මොකක්ද දෙන්නේ? 169ක් වෙනවා. 14 දැම්මොත් මොකක්ද දෙන්නේ? 196ක් වෙනවා. 15 දැම්මොත් මොකක්ද දෙන්නේ? 225ක් වෙනවා. එතකොට ඔන්න මේ ඉස්සරහට එන එක ස්ථානයේ හැරෙනකොට ඉස්සරහට එන සංඛ්‍යාවේ බලපෑමක එයාගේ එක ස්ථානෙට ඇති වෙන්නේ නැහැ. එහෙම ගත්තොත් එම ඔබට යමක් පෙන්වන්නයි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මොකද්ද?
ඕනෑම පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානයේ තියෙන්නට ඕනේ සංඛ්‍යා කිහිපයක් තියෙනවා. මොනවද ඒ සංඛ්‍යා ටික? අපිට ඉලක්කම විදිහට බිඳුව වෙන්නට පුළුවන්. එක ස්ථානයේ ඉලක්කම විදිහට බිඳුව වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එක ස්ථාන ඉලක්කම විදිහට පූර්ණ වර්ග සංඛ්‍යාවක එක එන්නට පුළුවන්. ඔබට පේනවද මේ කිසිම තැනක දෙක තියෙනවා කියලා? එහෙනම් පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානෙට දෙක එන්න බෑ. ඒ වගේම එක ස්ථානෙට තුන අපවස්ථා තියෙනවද? නෑ. හතර අපවස්ථා තියෙනවද? අන්න තියෙනවා. පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානෙට හතර එන්න පුළුවන්. පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානෙට පහ එන්නට පුළුවන්. පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානෙට හයත් ඇවිල්ලා තියෙනවා. පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානෙට හත ඇවිල්ලා නැහැ. අට ඇවිල්ලා තියෙනවද? ඒත් නැහැ. නමේ තියෙනවද පුතේ? අන්න තියෙනවා. එහෙනම් පූර්ණ වර්ග සංඛ්‍යාවක එක ස්ථානෙට එන්න පුළුවන් ඉලක්කම් වෙන්නේ බිඳුව 1 4 5 6 9 විතරයි. මෙන්න මේ ගැන ඔලිම්පියාඩ් වලට අපි වැඩ කරන දරුවෝ අනිවාර්යයෙන් සිය තියාගන්නට ඕනේ. එහෙමනම් ඒ අනුව අපිට අනිවාර්යයෙන්ම මෙතන 8 තියෙන හින්දා 8 මේකට ඉන්නේ නැහැ කියලා අයින් කරගන්න පුළුවන්. 7 තියෙන හින්දා මෙයා පූර්ණ වර්ගයක් නෙමෙයි කියලා අයින් කරගන්න පුළුවන්. 2 තියෙන හින්දා මෙයා පූර්ණ වර්ගයක් නෙමෙයි කියලා අයින් කරගන්න පුළුවන්. 3 තියෙන හින්දා මෙයා පූර්ණ වර්ගයක් නෙමෙයි කියලා අයින් කරගන්න පුළුවන්. එහෙමනම් අපිට ඉතුරු වෙන්නේ මොකද්ද? එක ස්ථානට 6 තියෙන එක මෙයා පූර්ණ වර්ගයක් වෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් පූර්ණ වර්ගයක් විය හැකි සංඛ්‍යාවන්නේ මොකද්ද? D කියන එක 329476 කියන සංඛ්‍යාව. හොඳයි. එහෙමනම් ඔන්න අපි අද දවසේදී ඔබත් එක්ක අපේ TPMATHS කියන Facebook page එකේ දාලා තියෙන ඔලිම්පියාඩ් පළවෙනි ප්‍රශ්න පහ ගැන සාකච්ඡා කරනවා. මමගේ දරුවන්ට හිතවතුන්ට ආරාධනා කරනවා එකතු වෙන TPMATHS කියන page එකත් එක්කත්. ඒකේ අපි නිරන්තරයෙන් ඔලිම්පියාඩ් ප්‍රශ්න දානවා. ඒවා ඔබ බලන්න, ඒවට උත්තර හොයන්න, හොයලා අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔබ මේ අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙමින් මෙවැනි කාරණා සම්බන්ධයෙන් දැනුම අවබෝධය ලබා ගන්න. ඔබට ගණිතයේ තියෙන සාමාන්‍ය විෂය නිර්දේශන එහා ගිපු ගණිත විනෝදය, ඒ වගේම ඔලිම්පියාඩ්, ඒ වගේ ගණිතයේ තියෙන සංකීර්ණ සහ විනෝදාත්මක තැන් බොහොමයක් අඳුර ගන්න ඔබට අවස්ථාවක් ලැබේ. එමනම් ඔබ සියලු දිනාටම සුබ දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි මතක් කරනවා අවසාන වශයෙන් තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැති අපේ ආදරණීය හිතවතුන් දරුවන් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. බෙල් අයිකන් එක ක්ලික් කරලා අපිත් එක්ක නිරන්තරයෙන් එකතු වෙන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.